සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කැලින් මිලියනපති හොරගල් අහුලන එකක් ගැන අද දිවයින පුවත්පත වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලයෙන් ජනපති අපේක්ෂකයා කියන්න ආණ්ඩුව හොරගල් අහුලයි ජූලි තෙක් අනෙක් වැඩවේ පොඩි පොඩි වැඩ කර කර හොරගල් අහුලනවා ඉතින් මැතිවරණ කොමිසම විසින් නියමිත කාලවකවානුව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් කිසිදු පක්ෂයක් විසින් තම ජනාධිපති අපේක්ෂකයා නම් නොකිරීමටත් ඒ පිළිබඳව අදහස් පළ නොකිරීමටත් තීරණය කර ඇත කියලා තමයි අද දිවයින ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ. ඉතින් ඉකුත් 25 වෙනිදා රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා. මේ රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන මහත්වරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගී වුණා. ඉතින් ඒ අනුව ලබන ජූලි මාසයේ දක්වා රජය විසින් සිදු කරන සංවර්ධන කටයුතු ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගයෙන් සිදු කිරීමටත් එකඟතාවයකට පැමිණි බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කරනවා. ඉතින් කොහොම වුණත් කල්මරමින් හොරගල් අහුලමින් ජනාධිපති දුරාපේක්ෂකයා එළිදැක්වීම කල් දාන්නට ප්‍රධාන පක්ෂ කටයුතු කරන සිටිනවයි කියලායි කියන්නේ. එතකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණේ අපේක්ෂකයෙක් වෙන්නේ නැතිද? නෑ නෑ මම එනවා. හැබැයි මම එන එක ස්ථිර කරන්නේ ජුනි අගදී කියලා ඔහු කියනවා. දේශීය පුවත්පත කියනවා ජනපතිගේ තීන්දුව ජුනි අගදී කියලා. ඒ අනුව තමන් ජනාධිපතිවරණයට තරඟ කරන නමුත් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන ජුනි මාස අවසානයේදී ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් මේට පෙර සැලසුම් කර තිබුණේ මැයි මාස මැද භාගයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ තීන්දුව දැනුම් දීමටයි. ඉතින් මැයි මාස මුල මැයි මාසයේ පළවෙනිදාවත් මේ කටයුතු පිළිබඳව එකලාසයකට ඇවිල්ලා ජනතාවට නිල වශයෙන් මෙන්න අපේ කඳවුරේ නායකයා මෙයා තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියා කියයි කියා අපි විශ්වාස කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.